ජලයේ ග්‍රෑම් 90ක් තුල එතනෝල් ග්‍රෑම් 10ක් තිය කර ඇත. මෙම ද්‍රාවණයේ එතනෝල් අනුභාගය ගණනය කරන්න. එතකොට එතනෝල් අනුභාගය ගණනය කරන්න නම් අපි කරන්න ඕනේ එතනෝල් අනුගණන බෙදන්න ඕනේ ද්‍රාවණයේ තියෙන මුළු අනුගණනෙන්. ඒ කියන්නේ ජල අනුගණනේ එතනෝල් අනුගණනේ එකතුවෙන්. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕනේ ජලය අනුගණනත් එතනෝල් අනුගණනත්. එතකොට අනුගණන තීරණය කරන්නේ කොහොමද? අංශු ගණන සමානයි මවුල ගණන ගුණ කිරීම අවගාඩ්‍රෝ නියතය. එතකොට අපිට අවශ්‍ය වෙනවා ජලයේ මවුල ගණන, ඒ වගේම එතනෝල් මවුල ගණන. ඒ නිසා අපි ඉස්සෙල්ලාම ජලයේ මවුල ගණන සහ එතනෝල් මවුල ගණන ගණනය කරමු. ජලයේ මවුල ගණන. අපි පාවිච්චි කරන සමීකරණය මවුල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එතකොට ජලයේ ස්කන්ධයේ ග්‍රෑම් 90යි කියලා දීලා තියෙනවා. ජලයේ ස්කන්ධය බෙදන්න ඕනේ ජලයේ මෞලික ස්කන්ධයෙන්. එතකොට ජලයේ මෞලික ස්කන්ධය මවුලේට ග්‍රෑම් සාපේක්ෂ අණුක ස්කන්ධය. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි කියලා ගන්නේ කිරීම සඳහා, ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි කියලා ගන්නේ කිරීම සඳහා. එක් වරක් දෙක 2යි, 2යි 16යි 18යි. එතකොට ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි කියලා ගන්න. එතකොට ජලයේ මෞලික ස්කන්ධය මවුලේට ග්‍රෑම් 18යි. ඊටජි සුළු වෙනවා. පිළිතුර ලැබෙන්නේ මවුල වලින් අණුව බෙදීම 18 5යි. ජලයේ මවුල ගාන 5යි කියලා ලැබෙනවා. ඊළඟට අපි ගණනය කරනවා එතනෝල් මවුල ගණන. එතනෝල් ස්කන්ධය ග්‍රෑම් 10යි. ග්‍රෑම් 10 බෙදීම එතනෝල් වල මෞලික ස්කන්ධය. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි කියලා ගන්න. 12වරක් 2 24යි. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි කියලා ගන්න. 1වරක් 6 6යි. 24යි 6 30යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම සඳහා 16යි කියලා ගන්න. 30යි 16යි 46යි. එතකොට එතනෝල් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 46යි. එතකොට එතනෝල් වල මෞලික ස්කන්ධය මවුලේට ග්‍රෑම් 46යි කියලායි ගන්න. ඊටජි සුළු වෙනවා. පිළිතුර ලැබෙන්නේ මවුල වලින් 10 දෙකෙන් බෙදපුවාම 5යි, 46 දෙකෙන් බෙදපුවාම 23යි. එතකොට මේ විදිහට අපිට පුළුවන් එතනෝල් මවුල ගාන ගණනය කරගන්න. දැන් අපි ගණනය කරන්න ඕනේ එතනෝල් වල අනුභාගය. අපි ගණනය කරන්න ඕනේ එතනෝල් වල අනුභාගය. එතකොට එතනෝල් වල අනුභාගය ගණනය කරන්නේ කොහොමද? එතනෝල් අනුගණන බෙදනවා ද්‍රාවණයේ තියෙන මුළු අනුගණනෙන්. ඒ කියන්නේ එතනෝල් අනුගණන එකතු කිරීම ජලයේ අනුගණන. අනුගණන ගණනය කරන විදිහ අපි දන්නවා. අනුගණන ගණනය කරන්නේ අදාළ මවුල ගණන. එතකොට එතනෝල් අනුගාන ගණනය කරන්න නම් එතනෝල් මවුල ගාන ගුණ කරන්න ඕනේ අවගාඩ්‍රෝ නියතයෙන්. ජලයේ අනුගණන ගණනය කරන්න නම් ජලයේ මවුල ගාන ගුණ කරන්න ඕනේ අවගාඩ්‍රෝ නියතේ. එතකොට හරයේ පොදු සාධකයේ අවගාඩ්‍රෝ නියතය, ලවයේ අවගාඩ්‍රෝ නියතය තියෙනවා සුළු වෙනවා. එතකොට අපිට ලැබෙනවා එතනෝල් වල අනුභාගය කියලා කියන්නේ එතනෝල් මවුල ගණන බෙදීම ද්‍රාවණයේ මුළු මවුල ගණන. එතකොට එතනෝල් මවුල ගාන බෙදීම ද්‍රාවණයේ මුළු මවුල ගාන කියන්නේ මවුල භාගය. එතකොට අපිට පැහැදිලි එතනෝල් වල අනුභාගය එතනෝල් වල මවුල භාගයට සමානයි. එතකොට එතනෝල් මවුල ගාන මවුල පහ බෙදීම 23යි. මුළු මවුල ගාන මවුල පහ බෙදීම 23 එකතු කිරීම 5යි. එතකොට මේ ගණනය කරන්නේ මවුල භාගය. මවුල භාගය අනුභාගයට සමානයි. මවුල සුළු වෙනවා. එතකොට 23න් 5 ලවේ තියෙන්නේ. හරේ පොදු සාධකයේ 5යි. පොදු හරය 23යි. එතකොට 23න් 1 එකතු කිරීම 23 කියලා ලියන්න පුළුවන්. එතකොට පහසුළු වෙනවා.
විසිතුන සුළු වෙනවා. එතකොට පිළිතුර ලැබෙනවා එක බෙදීම 24යි. එතකොට එතනෝල් වල අනුභාගය 24න් 1යි කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. එතකොට මේ ගණනය කිරීම කරන අවස්ථාවේදී ජලයේ මවුල ගාන දන්න නිසා අපිට ජලයේ අනුගණන ගණනය කරන්න පුළුවන්. ජලයේ අනුගණන කියන්නේ ජලයේ මවුල ගාන මවුල පහ ගුණ කිරීම අවගාඩ්‍රෝ නියතය. මවුලේට 6.022 ගුණ කිරීම 10.23යි. ඒ විදිහටම එතනෝල් වලත් අනුගාන ගණනය කරගන්න පුළුවන්. එතකොට එතනෝල් අනුගණන ගණනය කරන්නේ මවුල 23න් 5 ගුණ කිරීම අවගාඩ්‍රෝ නියතය. මවුලේට 6.022 ගුණ කිරීම 10.23. එතකොට ඒ විදිහට අනුසංඛ්‍යා ගණනය කරලා අනුසංඛ්‍යා ආදේශ කිරීමෙන් අපිට එතනෝල් වල අනුභාගය ගණනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් එතනෝල් වල අනුභාගය ගණනය කරන්නේ නැතිව එතනෝල් වල අනුභාගය එතනෝල් වල මවුල භාගයට සමාන වෙනවා කියන සිද්ධාන්තය පාවිච්චි කරලා මේ විදිහට ගණනය කිරීම කරගෙන යන්නත් පුළුවන්. මේ ගණනය කිරීම වලින් අපි වැදගත් කරුණු දෙකක් අවබෝධ කරගත්තා. ඒ කරුණු දෙක තමයි අණු ප්‍රතිශතය සමාන වෙනවා අණු මවුල ප්‍රතිශතයට. එතකොට පරමාණු ප්‍රතිශතය සමාන වෙනවා පරමාණු මවුල ප්‍රතිශතයට. එතකොට අණු භාගය සමාන වෙනවා අණු වලින් සලකනකොට මවුල භාගයට. ඒ වගේම පරමාණු භාගය සමාන වෙනවා පරමාණු වලින් සලකනකොට මවුල භාගයට. තොර මෙන්න මේ සම්බන්ධතාවත් අපි අවබෝධ කරගත්තා මේ ගණනය කිරීම කරන අවස්ථාවේදී. පළවෙනි කොටසෙන් අපි තේරුම් ගත්තා පරමාණු ප්‍රතිශතය පරමාණු මවුල ප්‍රතිශතයට සමානයි කියලා. දෙවෙනි කොටසෙන් අපි තේරුම් ගත්තා අණු ප්‍රතිශතය අණු මවුල ප්‍රතිශතයට සමානයි කියලා. දැන් කරපු ගණනය කිරීමෙන් අපි තේරුම් ගත්තා අණු භාගය අණු අණුව මවුල භාගයට සමානයි කියලා. ඒ විදිහෙම අපිට ඔප්පු කරන්න පුළුවන් පරමාණු භාගය සමාන වෙනවා පරමාණු අණුව මවුල භාගයට කියලා. එතන මේ සම්බන්ධතා හතරත් වැදගත් වෙනවා ගණනය කිරීම කරද්දී ඒ ගණනය කිරීම සරල කරගන්න. ඒ නිසා රසායනික ගණනය සටහන් පොතේ මේ සම්බන්ධතා හතරත් මිශ්‍රණ වලට අදාළව ගණනය කරන භෞතික රාශි ලියාගත්ත තැන ලියාගන්න.